අයිබෝවන් මේ රට ජාතිය වෙනුවෙන් ආගමික සමාජීය සංස්කෘතික සහ පාරිසරික වශයෙන් තේන්නා වූ වටිනාකම් ආරක්ෂා කරමින් මේ සමාජයේ වෙනුවෙන් මාධ්‍ය මෙහෙවර සැපයීමයි හරිත ටීවී අපේ මූලාරම්භයේ සිටම ප්‍රධාන අරමුණ බවට පත් වුණේ. ඒ වගේම මේ සරුසාර මහ පොළවත් එක්ක වැඩෙන කෘෂිකාර්මික දේශය හරිතවත් බවින් අස්වදන්නටත් අපි හරිත නාලිකාව හැම විටම උත්සාහ කරනවා. ඉතින් මේ සියලු සාර්ථකත්වයන් අභිමුව අපි ඉතාමත් කෙටි කාලයක් තුළ ජනතාවට බෙහෙවින් සමීප මාධ්‍ය නාලිකාවක් බවට පත්වී හමාරයි. ඉතින් ඒ සතුට ඒ නිහතමානී ආඩම්බරයත් එක්ක අපි මේ සියලු කටයුතු සියලු මාධ්‍ය ක්‍රියාන්විතයන් සිදු කරන්නේ කොළඹ අගනගරයේ බෞද්ධ සලකුණ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේ සිට. මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කොටගෙන අපි අපේ මාධ්‍ය කාර්යයන් සිදු කරන විට අපිට ප්‍රධාන අනුශාසකත්වය ලබා දෙන්නේ ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කලබඩ ඥානිස්සර නාහිමියන්. ඒ වගේම මේ සීල වැඩ කටයුතු සඳහා අපිට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන විහාරාධිකාරී ස්වාමින්ද්‍රයන් වහන්සේ පූජ්‍ය කිරින්දේ අසජි ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සියලුම විහාරවාසී ස්වාමින් වහන්සේලා අපි මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කළ යුතුමයි. උන්වහන්සේලාගේ ඒ ගෞරවණීය අනුශාසකත්වයත් එක්ක තමයි අපි මේ සියලු අවස්ථාවන් ඔබට සමීප කරන්නේ. අද බෙහෙවින් සුවිශේෂී දවසක් පූජ්‍ය කලබුර ඥානිස්සර නාහිමියන් වහන්සේගේ 78 වන ජන්මදින සැමරුම අදටේදී තිබෙනවා. ඒ නිසාම අපි හිතුවා උන්වහන්සේගේ ගෙවුණු යතිවර ජීවිතේ නොනිමි මෙහෙවර පිළිබඳව ජීවිතාර්ථ අපේ කතාබහ තුළින් ඔබට සමීප කරන්නට. ශාසනික ආගමික වශයෙන් මේ රට දය වෙනුවෙන් උන්වහන්සේ කළ සේවාව මෙතකයි කියා අපට කියා නිම කළ නොහැකි තරම්. ඒ නිසාම උන්වහන්සේගේ ඒ වටිනා වූ සේවාවන් පිළිබඳවයි අද දවසේදී අපි කතා බහ කරන්නේ. මේ වන විට උන්වහන්සේ රෝගාතුරව සිංගප්පූරුවේ අවශ්‍ය ප්‍රතිකාර ලබනවා. ඒ නිසා උන්වහන්සේට අපි නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මේ වැඩසටහනට ආරම්භය ලබා ගන්න සූදානම්. අපි අද උන්වහන්සේ පිළිබඳව කතා බහ කරන්නට අද අපේ මැදිරියට සම්බන්ධ කරගත්ත උන්වහන්සේ සමග බෙහෙවින්ම සමීප මේ සේවාවන් ඉටු කරද්දී උන්වහන්සේ සමග සමීපව කටයුතු කළ සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතාව ආයිබෝවන් කියලා අපි ඔබතුමන්ව පිළිගන්නවා. මහාචාර්යතුමනි, අපි දන්නවා මේ රට වෙනුවෙන් ශාසනික වශයෙන් ආගමික වශයෙන් විශාල වූ සේවාවක් අපේ ගලබොඩ ජානිස්සර නායක හාමුදුරුව කරා. එහෙම නැත්නම් හැමෝම අපි දන්නේ ගංගාරාමේ පොඩි හාමුදුරුව. ගංගාරාමේ පොඩි හාමුදුරුව කළ සේවය අපිට වචනවලින් කියා මේ විදිහට පැයකට ආසන්න කාල සීමාවක් වෙන් කළ කතා බහ කරන්න බැරි තරම්. ඔබතුමා උන්වහන්සේව ඉතාමත්ම සමීපව ආශ්‍රය කළා. අපි කතා කරමු මොනවද ඔබතුමා උන්වහන්සේගේ දක්වපු විශේෂතා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. විශේෂයෙන්ම මම මේ කතාව පටන් ගන්න ඉස්සෙල්ලා ඇත්ත වශයෙන් සඳහන් කළ යුතුයි මේ හරිත නාලිකාවේ අද පැවැත්වෙන මේ ජීවිතාර්ථ වැඩසටහනට මට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරපු ගංගාරාම විහාරාධිකාරී අපේ හිතවත් කිරින්දේ අස්සජි ආචාර්ය කිරින්දේ අස්සජි හාමුදුරන් වහන්සේටත් ස්තුතිවන්ත කර වෙන්මින් ඒ වගේම අද අපේ මාතෘකාව බවට පත් වෙලා ඉන්න ගංගාරාමේ අධිපති මේ ස්ථානයට අනුපම මෙහෙයක් ඉටු කරපු ගලබොඩ ඥානිස්සර නායක හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවායිද ප්‍රාර්ථනා කරමින් මේ වචන ටික පටන් ගන්න කියලා මම අදහස් කළා. ඇත්ත වශයෙන්ම අර ඔබතුමිය අහපු විදිහට මේ ගංගාරාමේ පොඩි හාමුදුරුව අපි කියන්නේ පොඩි හාමුදුරුව තමයි. ඉතින් මම උන්වහන්සේ සම්බන්ධ වුණේ 80 විතර එක දාන්න අවශ්‍ය 80 විතර. ඉතින් ඇත්ත වශයෙන්ම උන්වහන්සේ මහා පුදුම චරිතයක්. ඒ කියන්නේ මේ දැන් අපිට ඇත්ත වශයෙන් කෙනෙකුගේ ජීවිතයක වටිනාකම තියෙන්නේ ඒ පුද්ගලයාගේ චරිත කතාව තුළ. ඔව්. ඉතින් දැන් අපි බුද්ධාගම ගත්තත් බුදුදහමේ තියෙන හුඟාක් තියෙන චරිත කතා. දැන් අපි ගත්තොත් එහෙම ජාතක කියලා කියන්නේ මේ බෝධිසත්වයන්ගේ චරිත කතා. අපදානපාලිය කියන්නේ චරිත කතා. තේරගාතා, තේරී ගාතා මේවා හුඟාක් චරිත කතා තියෙනවා. මොකද මේ චරිතය හරි වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා පොදිහාම්තුරුන් දැක්ක දවසේ කියන්නේ මම කවදාක්වත් දැකලා කතා කරලා තිබුණේ නැහැ. මේ 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 ආයතනයේ දවස්වල මේ හොඳ පිරිවෙනක්
श्री ज्ञानेश्वर पिरिवेन ममत् विश्वविद्यालय इवरवेला गिहिलासकीपैक्तराई गि इतकोट मंद पत्रे मे श्री ज्ञानेश्वर पिरिवेने मे पुरप्पाड़ू तीयन इत मम तनियमित आवा कौर अद्यनाकुत्म तोट मे मे गुड नगिली बुने प्रधान गुड नगिले मंग तेड आपू हम आवे मुखद केल हुआ ते मम की हुआ मे हाँ मम मे पत्र दी मध्य कल आवे बस मनोद वैट तीन सुदुसुखं केल हुआ मगे मं की हुआ मेन मेम उपाधि तीन मे मेटे हेट इंत पुल हंत के लिए वोचरा मम हितन उन्नस मे एकतम मंद पुदुम विशेषम लक्षण मे के हंधुना मे शक्ति उन्नस एक बहुदने केनेकुगे चरित इतम हंधुनागन पुद्गले हौद के लिए हंधुनाग अंड यटत्से अवरदू हतरक्त आश्रय करोने के लिए बनपोते तिबुना मम हित मे गंगारा सार्थकत्ट एक हेतु ना के उन्वहांस के दक्षता ये वगेम उन्वहांस के एक मम्मे मे पलवेनी दवसे मंग आपू दवसे दंगट मेह वेड हिटिया देवंदर ज्ञानिसर नायक देवंदर वाचिसर नायक इधर उन्वहांसे गुरुपियान इतकोट उन्वहांसे हुद वेदगत उगत स्वामी उन्वहांसे नम एक विद्योदय परंपरावे इताम धन उगत श्रेष्ठ अतिवरयान उन्वहांसे नम इतोट उन्वहांसे तवत्थिटिया देवंदर स्वामी उन्वहांसे नमक मे ये वयोवृद्धव ए तमय ईलगट मन दैक्य मुखद उन्वहांसे अत्वसेम देवंदर वाचिसर नायक हांद्रे दमुत्न्वहांसेनक नवत्लुहांसे अल्लपुकाम्रे नवत्ट अन्तना मंग हरी अगे कर्ण ये वयोवृद्ध स्वामीन्वहांसला दम ये उन्वहांसे पोड़ांद्रे कामेट अल्लपुकाम्र दिखे हट रेक बलागत अन्े गुरु भक्ति यमनांगे गुरु गौरव एक उन्वहांसेबुनु तवत् विशेष लक्षण ईलाघट मम्मी केटीएं केटीएं उदगत्ते वर्ट मम्मी की ईलाघट पोडिहांद्रंट तिबुना मम्मी मे नायक मकुनत मंगार पुरुदुनमेंकी पोडिहां उन्वहांस तिबुन अने विशेष लक्षण तम मे दूरदर्शी बाबू ऐत पेनो अपीट वगे मे उगा कैत पिनो दें अभी मे विश्वविद्यालय पिट वे मेहाटा अभी पन्नरिया उन्वहांस वेडकर उन्वहांस बुद्धम दूरदर्शी नो नक्तिदो असल मे 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 नूर पार फला करना प्रथम वतावट हरी पटवी पैली दिग्गटम नूर पार फला करना इतकोट वे पार अने तिबुने पेरणी गेवा पेरणी गेवा तिबुने इतकोट ये पेरणी गेवा मे हदला तिबुने मे ओ मे पेरणी आर दैवोली समहट्रेकुवाक्य निगह मेकमो अद पड़ी नो यांको दू मठ तीरने मुखदे करके मे गंगारा मे अड्रस टेलीफोन नंबर ओक्म दाका तो कोलगोड करगन अर पारे दिपत्म तीयन अर पेरणी गिवाती गे कडपुह मेके मे पेरणी मे दवदन टीक अपिट दिंड अपिगा कल मे दिगटम नूर पार दिगटम अपिटोकने थिंक मे 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 विहारस्था मे हदलती मे सीएलूम मे पेरणी अर एवं मे मे पोडिहा हरी कमती पेरणी बड़ू थिंक एक संप्रदाय थिंक एक अपिटोक एक पार्ट हेम कर पुदुम दूरदर्शी गुण मुखते ऐत बलंड पुलवांग अपिट वे लंगने मे हूँ ऐत पेन एक तवत् सुनक मंकिया दें बट मत मे हरी गुहे तीन खेल अर अर अरगे उड
උඩහරි කොහරි තියෙන්න ඕන පුස්කොළ පොත් 100 ගාණක් තියෙනවානේ. එතකොට ඒ දවස්වල මම ඉතින් මේ පිරිවෙනේ ගුරුවරයෙක්නේ. ඔව්. ඉතින් මට නිතර අත් වශයෙන් මට හරි හිතවත්. මාත් එක්ක පුදුම සමීපත්වයක් තිබුණා. ඉතින් හැබැයි ඉතින් මම විතරක් නෙමෙයි තව කට්ටිය හිටියා. මොකද මේ අත් වශයෙන්ම මේ පොඩි හාරවන්ට තිබුණා මේ සුදුසු අය අරගෙන ඒ අය මෙහෙවීමේ සක්. මොකද අර කියමනක් තියෙනවා සතේසු ජායතේ සූරා. 100කට සූර්යව කෙනෙක් ඉන්නවා. ඔව්. සහස්රේසුච පණ්ඩිතා. පණ්ඩිතයෝ 1000කට එකක් ඉන්නවා. වත්තා සත සහස්රේසු. හැබැයි ලක්ෂයකට එක්කෙනයිලු ඉන්නේ හොඳ කතිකයෝ. අනිත් එක යෝජකහ తත්‍ර දුර්ලභ. ඔය ඔක්කොටම වැඩිය හොයාගන්න අමාරු සංවිධායකයෝ. ඒ කියන්නේ මේ අයගෙන් වැඩ ගන්න අය. ඒ කියන්නේ මේ සංවිධානය කරලා කළමනාකරණය කරලා ඒ අය නිසි පැති වලට යොමු කරලා ඒගොල්ලන්ගේ සේවය ලබා ගන්න පුළුවන් අය. පොඩි හාරුවන්ගේ ඒක තිබුණා ඉහෙලි. එතකොට ඒ බුදුහාඳුරෝ මේ පොඩි හාඳුරෝ වටේ හිටියා. ඒ දැන් මේ දවස්වල මේ ඇමරිකාවෙන් ඉඳලා ඇවිදින්න ඉන්න අපේ ආනන්දහම. මම හිතන්නේ නිකන් අර උදේ නැගිට්ටාම මැෂින් එකක් මේ වයින් කරලා තිබ්බා වගේ. ඒ වගේ මේ මේ ගොඩනැගිලියෙම හදද්දි මම්මෝ පුදුම. එතකොට අපේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ එතකොට ඒ වගේ මේ මේ උන්වහන්සේ වටේ හිටියා හොඳ පිරිසක්. ඒ පිරිස අල්ලගෙන මේ කටයුතු මෙහෙවීමේ ශක්තිය උන්වහන්සේ සතුව තිබුණා. ඒතොර මම මේ කියාගෙන ආවේ තව එක නිදසුණක් මම කියන්නම්. ඔය බුදු මේ අපේ මේ පොඩිහාරුවන්ගේ තියෙන දූරදර්ශී බවට දැන් මේ ලංකාවේ අපි දන්නවා මේ ලංකාවේ අපේ උරුමයන්ගෙන් තිබුණු ලොකු වටිනාම තියෙන එකක් තමයි පුස්කොළ පොත්. මේ අපේ වෛද්‍ය ශාස්ත්‍රය බුදුදහම ඌ ඔක්කෝම යంత్ర මంత్ర අරවමවා සේරම ලියවිලා තියෙන්නේ මේ පැරණි පුස්කොළ පොත්වලනේ. ඌව ලක්ෂ ගාණක් තියෙනවා මේ ලංකාවේ. හැබැයි ඌව දැන් අභාවයට ගිහිල්ලා. දැන් ගා කිවරයි. මොකද එක්කෝ ඒවා විකුණලා එහෙම නැත්නම් ඌව කාවෝ කාලා විනාශ වෙලා. හැබැයි ඒ 80 දැන් අපි මං ආපු කාලේ පොඩි හාරවන්ට අනාගතේ පෙනුණා. මොන බාරට මම මේ දූරදර්ශී ගුණේ කියන්නේ. පෙනීලා ඒත් අපි කියලා නෙමෙයි. උන්වහන්සේ මේ කිව්වා මේ එදාසොල මේ පොඩි වැඩක් තියෙනවා. හැබැයි ඉතින් තවත් අය යන්න ඇති මටත් කතා කරනවා. එක දවසක් මටත් කතා කරලා දැන් එහෙම නිතර නිතර යනවා. එක දවසක් කතා කරලා යංක පොඩි ගමනක් තියෙනවා කියලා මෙහෙ තිබුණා අර කැබ් එකක් ඒකේ ගියා ඉතින්. දැන් මේ පන්සල් වලට යනවා දිගට. ඉතින් දැන් එක පන්සලකට ගියා පැරණි පන්සලකට. ඉතින් මේ හාඳුරුවත් එක්ක කතා කරලා දැන් හාඳුරුවනේ මේ මෙහෙ තියෙනවානේ පුස්කොළ පොත්. දැන් මේවා මොකද කරන්නේ? අනේ මුකුත් නෑ ඔහෙ දාලා තිනෝ. ඉතින් මේවා සංරක්ෂණය එහෙමත් නෑ. ඉතින් ඕවා සමහර විනාශ වෙලා යනවා. ඊට පස්සේ දැන් ඉතින් පොඩි ආරෝ කියනවා නායක හාඳුරුවනේ මේ අපි මෙව්වා විකුණන්නවත් මොනවත් කරන්න නෙමෙයි. අපි කියන්නේ මෙව්වා අපි හොඳට ආරක්ෂා කරලා මේ ජාතියේ උරුමයක් හැටියට අපි රැකලා දෙන්න. ඔබ වහන්සේටත් ඕන දවසක ඇවිල්ල මේ ඔබ වහන්සේගේ නම යටතේ මේ පන්සලේ නම යටතේ ඒ ටික බලා ගන්න පුළුවන්. මේකට අපි ආධාරිකුත් කරන්න. මේකට මේ හැබැයි ඔය අතර ඉදින් මට කියනවා ඊට පස්සේ දැන් ආන්තරු එකඟ වුණාම බලන්න ඕකේ ගිහිල්ලා මොනවද හොඳට ඒ වැදගත් ඒවාද තියෙන්නේ කියලා මම ගල්පන. ඊට පස්සේ ඒ පන්සලටත් යම් කිසි ආධාරයක් කරලා අර පුස්කොළ පොත් ටික සේරම අරන් ගාව. දැන් බලන්න මේක කොච්චර ජාතික මේ සේවාවක්ද කියලා. මොකද දැන් ඌව ඒ තිබුණා නම් සමහර විට ඒ උන්වහන්සේ අපවත් වීමෙන් පස්සේ ඒ පන්සලේ ඌව අභාවයට යනවා. ඉතින් මේ ජාතික ධනයක් නෙමේ නැතුව යන්නේ. මම හිතනවා ඒ අතින් ගත්තහම මේ ඒක ඉතාම වැදගත් ලක්ෂණයක් මම දකින්න උන්වහන්සේගේ චරිතය. අනික තමයි මම ඉතින් වාක් කියන්න ගිය අපිට කාලේ වැඩි වෙනවානේ. තව එකක් තමයි උන්වහන්සේගේ තිබිච්ච සකසුරුවංකම. ඒ සකසුරුවංකම කියලා කියන්නේ මේකයි. දැන් ඒ වගේම මතකය. මම මේ දෙක එකට කියන සකසුරුවංකමයි මතකයයි. මම හිතනවා මේ පන්සලට දායකත්වයේ සපේන හැම ගෙදරකම ටෙලිෆෝන් නම්බරේ මතකයි හා. එක දවසක්වත් මේ පොතක් බලලා නෙමෙයි මතකෙන් කියන්නේ. ඒ තරම් මතකයි. ඊළඟට සකසුරුවංකම කියන්නේ මෙහෙමයි. දැන් උන්වහන්සේගේ කාමරේ අර තිබුණේ ඒ කාමරේ මොනවා හරි අපි කිව්වොත් ඒ හැමදේම තියෙන තැන දානවා. දැන් මං කිව්වොත් එහෙම මම මේ දැන් ඕගාර එක සැරයක් කර මේ මේ ඇමරිකාවේ ඉන්න හාමුදුරුවෝ නමකුත් පුදුම වුණා ඒකෙදි. මොකද
දැන් අපි ඇහුවොත් එහෙම මේ මේ ඒ හාමුදුරුවෝ අහලා තිනවා මේ රුපියලේ මුද්‍රයක් තියෙනවා. ටක් ගාලා ඇරියා එතනින් මුද්‍රය අරන් දෙනවා. ඔව් ඒ ඔව් ඒ විදිහට හරි සකසුරුවම් කම මතකයේ ඔබතුමා කිව්වා වගේ අපිට මේ ඔබතුමන්ගේ මතකයත් එක්ක පොඩි හාමුදුරුවෝ ගැන තව තවත් ගෞරවය ඇති වෙනවා. ඒ තරමටම ශාසනික සමාජයේ වශයෙන් උන්වහන්සේ කළ සේවය අපමණයි. සමාජයේ ඉන්න හැම දෙනාම සමානව සැලකමින් උන්වහන්සේ කළ උන්වහන්සේගේ ගෙවුණු ඇතිවර ජීවිතයේ මේ නොනිමි මෙහෙවරයි අද අපි ජීවිතාර්ථ තුලින් ඔබට සමීප කරන්නේ. ඉතින් අපි කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව නැවතත් අපේ කතා බහට එකතු වෙන්න. හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා අතිවරයාණන් වහන්සේගේ මේ අතිවර පරපුරේ සිව්වන නායක ස්වාමීන් වහන්සේ තමයි පූජ්‍ය ගලබඩ ඥානිස්තර නායක ස්වාමීන් වහන්සේ. එනිසා උන්වහන්සේගේ ජන්මදිනයේ දවසේ උන්වහන්සේ පිළිබඳව අපි කතා කළ යුතුමයි. එනිසාම තමයි අද සම්මානිත මහාචාර්ය සුමන පාල ගල්මඟුඩ මහතා සමඟ අපි මේ කතා බහ ඉදිරියට ගෙන යන්නේ. මහාචාර්යතුමා මේ අපේ පොඩි හාමුදුරුව ගංගාරාම පොඩි හාමුදුරුව අපි හැමෝම අහලා තියෙන දෙයක් තමයි හාමුදුරුව කියන දේ අනිවාර්යෙන් කරනවා. හරි විවෘත භාවයෙන් තමයි උන්වහන්සේ කටයුතු කරන්නේ. ඔබතුමන් බොහොම සමීපව කටයුතු කරද්දී කොහොමද උන්වහන්සේගේ මේ විවෘතභාවය දකින්නේ? ඒ කියන්නේ ආයේ මොකක් හරි කිව්වොත් ඒක කරනවා. එහෙනම් දැන් උදාහරණයක් හැටියට අපි හිතමු. දැන් මෙතනම බලන්නකෝ. දැන් ඔය මේ දෙවුන්දර වාචිසර නායක හාඳුරු අපිට කියනවා ඒ උන්වහන්සේ මෙහාට ආපු කාලේ ඔය උතන තියෙන නුග ගහක් ඔය හන්දි ඕකේ සාමාන්‍යයෙන් සතියකට මිනි දෙක තුනක් එල්ලලා තියෙනවා මරලා. ඒ වගේ පරිසරයක් තිබුණා. ඒතර මුත්තయ్యා පාක්කක මෙහාට තිබුණේ නැහැ. ඒතර මෙහෙ තිබුණේ මහා පුදුම වෙන විදිහේ බලවේග තිබුණේ මේ හරි. හැබැයි පොඩි හාඳුරු අදිෂ්ඨානයක් කළා. පොඩි හාඳුරු ඔය මුත්තయ్యා පාක්කකේ ඒක දෙවතර හුලියට අරගෙන වගේ ඒ උසවේ තිබ්බේ. ඒකෙදි කිව්වා මේ 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 මෙහෙ අපි මේ බුදුදහම මුල් කරගත්තු රටක් මේක කියලා මම හිතනවා. ඒ අදිෂ්ඨානේ ඒ මම ඒ ප්‍රකාශය හැමම කියන්නේ නැහැ. නමුත් උන්වහන්සේ කරපු ප්‍රකාශය එක අවුරුදු දෙක තුනක් ඇතුළත ඉටු කරලා මුළු කොළඹ ප්‍රදේශයම බෞද්ධ ආලෝකයෙන් ආලෝකමත් වෙන විදිහේ වැඩක් බවට පත් කළා. විශේෂයෙන් ඔය පෙරහැරත් ආරම්භ කරලා ඒ පෙරහැර ආරම්භ කරලා එතකොට දැන් ඔය කාර්මික විද්‍යාලය ඌව පොඩි හාමුදුරුවන්ගේම වැඩනේ. කියන්නේ ඒ රජයත් එක්ක කතා කරලා ඔය ඉඩම් අරගෙන ඌව උකුකට නැගිලි හදලා. ඉතින් මම හිතනවා මේ කොළඹට තිබුණේ නැහැ බෞද්ධ ප්‍රබෝධයක්. ඒ කාලේ මේ මුළු කොළඹ කිව්වහම ඒක වෙනත් පැතිවලට ගිය එකක් තිබුණේ. ගංගොල්ල තිබුණා. නමුත් කොළඹට තිබුණේ නැහැ. පොඩි හාමුදුරුවන්ගේ හිතේ තිබුණා ඕක ඉතාම හොඳින්. මොකද මේ කොළඹ කියන්නේ රටේ අගනගරේ. ඒ අගනගරේ මේ බෞද්ධ රටේ අගනගරය තුල අපිට දැකින්න බැරි නම් මේ බෞද්ධ ප්‍රබෝධය වෙන කොහෙද අපි දකින්නේ? මේ රටට එන අය එන්නේ කොළඹටනේ. ඒ ඔක්කොම දකින්න ඕන මෙතනදී. ආන් ඒ අදිෂ්ඨානේ මම හිතනවා එදා කරපු. එතකොට මේ මොකක්වත් තිබුණේ නැහැ. නමුත් උන්වහන්සේ අදිෂ්ඨානේ ප්‍රකාශ කළා. කරලා ඉවරලා උන්වහන්සේ ස්ථානේ. ඒ වගේ අර මොනවා හරි කරන්න පටන් ගත්තොත් ඒක ඒ වගේම උන්වහන්සේ බොහොම කාරුණිකයි. ඒ වගේම කෘතවේදී ඕනෑම තමන්ට ඕනෑම කෙනෙකුට සලකන ඒ වගේම හරිරෙදි. හැබැයි වරදෙදී ඒකෙදිත් හරි කෙලින් වැඩ කරනවා. එතකොට ඒක දේශපාලකයාද කවුද කියලා නෑ. හැම කෙනෙක් සම්බන්ධයෙන්ම උන්වහන්සේ ඒ ඍජු ප්‍රතිපත්තිය කියන මම හිතනවා ඒකත් උන්වහන්සේගේ මේ ජයග්‍රහණයන්ට පාදක වුණු එක කාරණයක්. ඔව් දැන් අපි මේ අදවන විට අපි කොළඹ නගරයේ ස්වභාවයේ පරිසරයේ දකිද්දී මේ බෞද්ධකම ගංගාරාම විහාරස්ථානයේ සතුව බෙහෙවින්ම දකිනවා. මේ බෞද්ධ උරුමයන් වටිනාකම් මේ සංස්කෘතික වටිනාකම් මේ හරපද්ධති ඒ ආකාරයෙන්ම කොළඹ අගනගරය තුළ අපිට දකින්න ලැබෙනවා මේ මුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේ. ඒත් එක්කම තමයි මේ බෞද්ධ උරුමයන් එක්ක උන්වහන්සේ හැම විටම වාර්ෂිකව ශාසනික සේවාවන් වලදී ආගමික වැඩසටහන් වලදී සුවිශේෂ දායකත්වයක් ලබා දෙමින් නායකත්වය ලබා දෙමින් ඒ කාර්යයන් අදවන විටත් අපි සිදු කරනවා. මේ ශාසනික සේවාව ගැන අපි මතක් කරොත්. ඔව් මම හිතනවා ඒකෙදි අපිට විශේෂයෙන් සඳහන් කරන්න ඕන ඇත්ත වශයෙන්ම දැන්
මුලින්ම සඳහන් කරන්න ඕනේ මේ 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 අපේ දැන් ඔය මම ඉස්සරලා සඳහන් කරපු ආනන්ද හාමුදුරුව, කොණ්ඩඤ්ඤ හාමුදුරුව, ඒ වගේම මේ අස්සජී හාමුදුරුව, අරිත් හාමුදුරුව මොකද්ද මෙහි ඉන්න මොනිහාරුව මේ ඒ ඒ වගේ ගෝල පිරිසක් හදලා ඉන්නේ එක. මේවා හොඳින් කරගෙන යන්න නේ. එතකොට ඒ ඒකක් මේ සාසනිකනේ. ඊළඟට දැන් මෙහි ඔය මේ මේ තියෙන බුදු පිළිම අරවමුව මේ ඇත්ත වශයෙන්ම දැන් ලංකාවේ කොහෙවත් මම හිතන්නේ නැහැ මේ ලංකාවේ සංස්කෘතිය සාසනික ප්‍රබෝධය දකින්න පුළුවන් තැනක් මේ වගේ නේ. ඒතර මෙතන තියෙන විශාල වස්තු සම්භාරය, පොත්පත් සම්භාරය මේවා සේරම එකතු කරලා මෙතනින් ඒ එන කෙනෙකුට මේ සාසනය පිළිබඳව බුදුදහම පිළිබඳව ඒ ඇතිවෙන සංවේදී බව ආංගික ඇතිකරන්න ඒ කරපු මෙහෙවර අතිවිශාලයි. ඊළඟට අනිත් එක තමයි දැන් මේ මෙතන ඇත්ත වශයෙන් පිරිවෙනක් ඒ දවස. ඔව්. රුණු පිටිය ශ්‍රී ඥානේශ්වර පිරිවෙන. පිරිවෙන. ඒතර මේ පිරිවෙනේ සිය ගානක් මේ අධ්‍යයනය කළා, ඉගෙන ගත්තා. භික්ෂුන් වහන්සේලා වගේම ගිහි අය. එතකොට මම හිතනවා හුඟක් දෙනෙක් දන්නේ නැහැ. දැන් මෙතන ඉගෙන ගත්තු දැන් මමත් මෙහි ගුරුවරයෙක්, ස්ථිර ගුරුවරයෙක්. එතකොට මෙතනින් බිහි වෙච්ච අය අද කොයිතරම්නම් මේ රටේ ලෝකේ වැඩ කරනවද කියන එක. මම නිකන් නිදසුන් වශයෙන් කියන්නම් කීපයක්. අස්ගිරි මහානිකායේ අනුනායක හාමුදුරුව මෙහි ඉගෙන ගන්න ගත්තු කෙනෙක්. එතකොට දැන් අපි දන්නවා අස්ගිරි පිරිවෙනේ හිටපු මහානායක හාරුවන්ගේ ගෝල රත්නයක් වන ගොඩගම මංගල හාමුදුරුව. දැන් ඔය විශාල 3-4000ක් ඉන්න ඉස්කෝලයක් දාලා නුවර තියෙන ශ්‍රේෂ්ඨතම විද්‍යාලයක් දාලා ඒක කරන්නේ ඒ පොඩි ආන්දරොත් මෙහෙ ඉගෙන ගත්තේ ඒ මංගලහාම. ඊට පස්සේ දැන් අපි මේ දැන් ගිහි පැත්තෙන් ගත්තත් මේ අපේ මේ මෙහෙම ඉන්නවා මෙහෙම්ම පිට වෙච්ච අය ඉන්නවා පරිපාලන සේවයේම ඉන්නවා 4 දෙනෙක් විතර. ඒ කියන්නේ දැන් මේ ඔය ජයසිංහ මහත්තයා කියන්නේ පරිපාලන සේවයට මෙහෙන් ඉඳලා ගියේ එතුම හැබැයි මෙහෙ තමයි ඉගෙන ගත්තේ මේ උගන්වේ ඉස්සරලා. ඊට පස්සේ කොඩිකාර මහත්මයා මට ඒ නම් හරියට මතක් වෙන්නේ නැහැ. එතකොට රත්නසිරි මහත්මයා, එතකොට තව එක්කෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනාම මෙහි චූටි කාලේ ඉඳලා ඉගෙනගෙන පරිපාලන සේවයට බැඳලා එහෙම වැඩ කරපුවා. එතකොට දැන් එතකොට භික්ෂුන් වහන්සේලා ගත්තාම මම කිව්වේ දැන් අපි සාසනික සේවයනේ මේ කතා කරන්නේ. එතකොට ඒ කාලේ ඉඳලාම පොඩි හාඳුරුව මේ මේ ඉගෙන ගන්න ආයත විශේෂ පහසුකම් සැපයි. එතකොට ඔය වගේ සිස්වත්ව ක්‍රම ඒවා ඇති කරා, ඒ වගේම පොත්පත් මුද්‍රණය දැන් පළවෙනි මුද්‍රණ යන්ත්‍රයක් තියෙන්නේ මෙහෙනි. එතකොට මේ මුද්‍රණ කටයුතු ඒ පොත්පත් පහසුවෙන් ලබා ගන්න දේවල් කියන මේ එතකොට භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු. එතකොට අනිත් එක තමයි සාසනික වශයෙන් අපි විශේෂයෙන් මතක් කළ යුතු කාර්යයක් තියෙනවා. මොකද දැන් තායිලන්තයේ ගත්තාම තායිලන්තයේ වගේ රටවල ගිහි පැවිදි සම්බන්ධය රැකිලා තියෙන්නේ ඒ ඒගොල්ලන්ගේ සමීප චාරිත්‍ර නිසා. දැන් උදාහරණයක් හැටියට తాවකාලික පැවිද්ද. ඒක තායිලන්තයේ තියෙනවා. ඒ නිසා ඒ රටේ හැම කෙනෙකුටම මේ තමන්ගේ කියලා තමයි හැඟෙන්නේ පන්සල. පොඩි හාරුවත් අදහස් කළා. මොකද පොඩි හාරුව හරි විප්ලවකාරී. අලුත් දේවල් කරා. අලුත් දේවල් කරා. එතකොට උන්වහන්සේ අපි එක්කලම කතා කරලා මේක අපි පටන් ගමු. හැබැයි හරි අභියෝගාත්මකයි. මොකද ලංකාවේ එහෙම දෙයක් කරන්නේ. නමුත් ඒක පටන් ගත්තා මේ. ඉස්සරලාම මේ හොඳ ඉහළ පළන්තියෙම ළමයි මේ මේ 13 දෙනෙක් විතර 13 15 කොහෙද පැවිදි කරවලා මෙහෙ මාස ගානක් පුහුණු කෙරුවා. එතකොට මම හිතනවා ලංකාවේ ප්‍රථම වතාවට తాවකාලික පැවිද්ද ආරම්භ කළේ මෙහි. ඊළඟට දැන් මේ ඔය වික්ෂුන් වහන්සේලාට මේ දැන් අත වශයෙන් මෙහි හිටියා මේ විවිධ හැකියාවල් තියෙනවා. එතකොට ඒ අයට මේ විවිධ හැකියාවල් දිනු කරගන්න මේ අවස්ථාව සලසපු එක. එතකොට ඔය ඊළඟට දැන් අනිත් එක තමයි සාසනික වශයෙන් අලුත් දේවල් කළා. දැන් අද හුඟක් දුරට ඔය ආයතන වලින් කරනවා මේ සිංහල ගී සහිත පිරිත් දේශන. දැන් පිරිත පාලියෙන් කිව්වට වැඩක් නැහැ, සිංහලෙන් කරන්න ඕනේ කියලා කියනවනේ. ඔව්. එහෙම කියලා දැන් අත්ත වශයෙන් සමහර තැන්වල ඒක කරනවා. ඒ කියන්නේ සිංහලෙන් මේක කියනවා. මොකද පාලියෙන් කියන එක තේරෙන්නේ නැහැ, ඒක අහලා වැඩක් නැහැ. ඒක මුලින්ම පටන් ගත්තේ පොඩි හාමුදුරුවෝ. ඒ කියන්නේ දැන් අත්ත වශයෙන් මම තමයි ඒක රචනා කළේ.
එතකොට පොඩි හාඳුරු කිව්වා මේ මේක අපි පටන් ගමු. ඉතින් හැබැයි මෙහෙමයි. උන්වහන්සේ අර විප්ලවීය කටයුතු කරන්නේ. මේක දැන් ප්‍රසිද්ධිය කියලා පටන් ගත්තොත් එහෙම කරන්න දෙන්නේ නැහැ. ඒ හින්දා ඔය බේරි වැවේ තිබුණා මේ ගුවන්විදුලි වැඩ ඒකට ගුවන්විදුලි නේදතර. ඉතින් වැඩසටහනක් තිබුණා පිරිතක්. ඉතින් මේ මේකෙදි කරමු කියලා ඒගොල්ලන්ට කියන්නේ නැතුව කෙලින්ම පටන් ගත්තා. ඒ කියන්නේ වික්ෂුන් වහන්සේලා එක පිරිසක් පාලියෙන් කියනවා අනිත් අය රෙගලින් කියනවා. ඒකත් මේ මේ අලුත් විප්ලවයක් මෙහෙ කරමු. ඔව් ඒ වගේම තමයි දැන් ඔබ ඔබතුමාත් සඳහන් කළා උද්වහන්සේත් අපි දන්න විද්‍යෝදය සරසවියේ ආදි විද්‍යාර්ථ හිමිනමක් ඒ වගේම මේ අධ්‍යාපන පසුබිමත් එක්ක හැම විටම උන්වහන්සේ බෞද්ධ අධ්‍යාපනය භික්ෂු උන්වහන්සේලාට අවශ්‍ය නිවැරදි අධ්‍යාපනය සහ රටේ ජනතාවට මේ දරුවන්ට තරුණයින්ට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීමේදී සුවිසල් වූ අධ්‍යාපනික සේවාවක් කරා ඒ ගැන අපි මතකයේ ඔව් අත්වසෙන් දැන් ඒක අපි ඒකත් අධ්‍යාපනයේනේ ඔව් දැන් මම තව චුට්ටක් කියන්නම් මේ අර අර පිරිවෙන් අධ්‍යාපනය මම දැන් මොකද ඒ තර ඒ දවස් වල දැන් මෙහෙ හිටපු ගුරුවරු කියන්නේ දැන් එක්කෙනෙක් තමයි ඔය ජපානයේ මේ එයා වයිස් චාන්සල කෙනෙක් විශ්වවිද්‍යාලේ මෙහෙ උගන්වන්න පටන් ගත්තේ ඊට පස්සේ ඔය කැලණිය ජනසන්නිවේදනාංශයේ අංශාධිපතිත් හිටියා මේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මෙහෙ කියන්නේ මෙහෙ ගුරුවරු එතකොට මමත් මෙහෙ කියන්නේ එතකොට ඒ වගේ අර එතකොට ඔය හුඟක් තැන්වල ඉන්නවා මට අර එකපාරට නම් මතක් වෙන්නේ නැහැ විශාල පිරිසක් ඉන්නවා මෙහෙම් බිහි වෙලා ඉතින් ඒකත් අපි සඳහන් කරන්න ඕනේ එතකොට මට විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි මේ පිරිවෙනේ තිබුණා උසස් පෙළ පන්තිය ඒ උසස් පෙළ පන්තියේ ඒ එක කාලයක් මම තමයි ඒක භාරව හිටියේ මේක හිටියා 30ක් ශිෂ්‍යෝ ගිහි පැවිදි දෙගොල්ලෝ මෙතන වැඩියෙන් හිටියේ පැවිදියා මේ 30න් විසිනමයක් විශ්වවිද්‍යාලයට ගියා. හිතන්න එතකොට මේක මොන තරම් සාර්ථකත්වයක්ද? ඒ ඒ 30 වෙනියෙක් කෙනා දැන් ඉන්නවා හොඳ විහාරස්ථානයක් හදාගෙන හොඳ සේවාවක් කරමින් ඉන්නවා. එයා බාහිර උපාධිය කරලා එයාත් උපාධිය පාස් කරගත්තා. එතකොට 30න් 29ක් විශ්වවිද්‍යාලෙ ගියා. එතකොට ඒ අයගෙන් උගාක් තනතුරු වල ඉන්නවා දැන් එක එක පරිපාලන සේවයේද විහාරස්ථානවල ගුරුවරුද නොඑකයි. ඉතින් ඒ නිසා මම හිතනවා අන්න ඒ ටික සඳහන් කරලා ඊළඟට මේ කාර්මික විද්‍යාව. දැන් හුඟක් විහාරස්ථානවල අධ්‍යාපනය කියලා කියන්නේ එක්කෝ ආගමික නැත්නම් ශාස්ත්‍රීය නේ. නමුත් පොඩිහාරුව කල්පනා කළා මේ රටේ මිනිස්සුන්ට ආර්ථිකයක් තියෙනවා. මේ දේශීයත්වයේ කියන එක දැන් අපි මේ මුළු රටේම දැන් උනන්දුවක් තියෙනවා. හැබැයි පොඩිහාරුව ඒ කාලෙ ඉඳලා මේක කළා. දැන් ඔය මේ ඉඩ කඩන් අරගෙන ඒවා වවලා ඒ වගේ කටයුතු ඒ කාලින් දම්ම කළා. එතකොට අනිත් එක අර මට කියන්න බැරි වුණා ඉස්සෙල්ලා එක කාරණයක් පොඩිහාරුවන්ගේ චරිතේ තියෙන අරිත් හොත්තම ලක්ෂ කැපීම පෙන ලක්ෂණයක් තමයි ඔය ඒක ඒ විදිහටම තියෙනවා මේ 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 ආනන්ද හඳුරුවන්ගේ පුදුම කටිසරකමක් තියෙන. ඒ කියන්නේ ආයේ එක මොහොතක් නිකන් ඉන්නේ නැහැ ට්‍රක් ගාලා මොකක් හරි කරන්න ඕන නම් ඒ වෙලාවෙම. එතකොට ඒ වගේ දැන් මේ ඔය මෙහෙම මේ කාර්මික විද්‍යාලේ උනත් ඒව බොහොම ඉක්මනින් කළා මට මතකයි දැන් ඔය මේ ඒ වෙලාවේ මේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා හිටියේ ජනාධිපති හැටියට මට ඒකත් මට මතක් වෙනවා මේ වෙලාවේ මොකද මේ මේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ හරි අවස්ථාවක මේ ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ මෙහෙ ආවා මේ ඉතින් නිතරම එනවා ඒගොල්ලෝ ඒ ආපු වෙලාවේ එයාගේ කතාවේදී මොකද දන්නවද කිව්වේ මම ඕකත් කිව්වා ඒ වෙලාවේ මේ කතාවක එතුමා කිව්වා මේ එතුමා හිටියේ දසල මේ මේ අගමැති නෙමෙයි මේ ඔය නිවාස සංවර්ධන මේ පැත්තේනේ ඇමතිකම දැරුවේ එයා කිව්වා මේ මේ නිවාස සංවර්ධන මේ ඇමතිකම මට නෙමෙයි දෙන්න ඕනේ පොඩි හාරුවට කියලා එහෙමම කිව්වා මේ 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 ගොඩනැගිල්ලදී කිව්වා එතකොට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා යාගේ කතාවේ ඊට පස්සේ ඊට කලින් හෝ පස්සේ දවසක් ඇවිදින්න මෙතනදී කිව්වා මං කියන්නේ මේ පොඩි ආරෝ විශ්වකර්මෙක් කියලා. ඔය 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 වචන දෙකම කිව්වා. ඉතින් ඒ නිසා දැන් මම දන්නවා දැන් ඔය ඔය උතන රැස්වීමක් තිබුණා ඔය හැරි. ඒ රැස්වීම වෙලාවේ දැන් මාත් එක්කත් කිව්වා මේ ඔන්න බලන්නකෝ දැන් මම ඔය ඉඩම මේ කොහොම හරි ගන්නවා මේ මේ කාර්මික විද්‍යාලේ හදන්න කියලා. මගේ පෞද්ගලිකවත් කිව්වා. හැබැයි එතකොට මොකද කතා කරලා නැහැ. ඉතින් ඕවා කලින් ගිහිල්ලා කතා කරලා එහෙම කරන්නේ නැහැ. දැන් වෙන අය එහෙම නේ කලින් ප්ලෑන් කරලාද කියන්නේ. මම ඒ වෙලාවට කියන්න කියලා
අතන ඉතින් උත්සවයේ මෙවා කරලා ඒ උත්සවයේ අවස්ථාවේ කතා විදි තමයි කිව්වේ මෙන්න මේක අත්‍යවශ්‍ය දෙයක් මේ දේශයට අපේ දේශයේ දුවා දරුවන්ට මේ විවිධ කාර්මික ක්ෂේත්‍රවලට යොමු වෙලා එතකොට රැකියාවක් තියෙනවනේ අපේ අයට ජීවත් වෙන ජීවන මාර්ගයක් තියෙනවා ඉතින් ඒ වගේ බුදුහාරු පොඩිහාරු හරි දක්ෂයි ඒ වගේ වැඩවලට ඊට පස්සේ ඉතින් ට්‍රක් ගාලා ආයේ එතන සුද්ධ කළා මෙවුවා කරලා ඒවා මේ ද වෙන අය මේ ඇත්ත වශයෙන්ම දැන් මම දන්නවා ඔය දැන් මේ කොන්ක්‍රීට් එහෙම දානකොට ඔය ආනන්දාරු එහෙම ගිහිල්ලා ආනන්දාරුත් ඒ වගේම තව දෙන්නගේම කටහඬත් එක වගේ එතකොට මේ මට හිතෙන්නේ බාසුන් නැහැලා නෙමෙයි වැඩ කෙරුවේ මේ අය ඒ තරමට මේ උනන්දුවෙන් මෙව කරොන්න දැන් ඔය කාර්මික විද්‍යාලයෙම මම බොහෝම ඉක්මනින් කරනවා ඔව් දැන් අපි දන්නවා අද වෙන විටත් මේ ශ්‍රී ජිනරත්න කාර්මික විද්‍යාලයෙන් ඒ වෘත්තීය පුහුණුව ලබා ගන්න සුවහසක් දරුවන් රටේ තරුණ තරුණියන්ට අවශ්‍ය ඔබතුමන් කියෝ වගේ තමන්ගේ ජීවන මාර්ගය සකස් කර ගන්න අවශ්‍ය කාර්මික දැනුම ලබා දෙන ප්‍රධානම ලංකාවේ ආයතනයක් බවට පත් වෙලා තිබෙනවා ඒ නිසා මේ සේවාවන් කළ උන්වහන්සේට අපි නිදුක් නිරෝගී චිරජීවනයේ අලිත් ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් ලබා ගන්න විරාමෙන් අනතුරුව යලිත් එකතු වන්න ගලබඩ ජානිසර නාහිමියන්ගේ මේ ජන්මදින සැමරුම වෙනුවෙන් අපි පවත්වන විශේෂ සාකච්ඡාව සමගින් ඔබ නැවත ජීවිතාර්ථ සමගින් එකතු වන්නේ අපේ පූජ්‍ය ගලබොඩ ඥානිස්සර නාහිමියන්ගේ 78 වන ජන්මදින සැමරුම වෙනුවෙන් අද සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා සමග මේ විශේෂ කතාබහ ඔබට ගෙනෙන්නේ මහාචාර්යතුමනි අපි දන්නවා අපේ ගංගාරාමේ පොඩි හාමුදුර විශේෂයෙන්ම උන්වහන්සේ ජාති ભેදයක් නැහැ කුල මල ලොකු කුඩා මේ කිසිදු ભેදයක් නැතුව ජනතාව දිහා හරි නිදහස් මනසකින් බැලුවා හැම ජනතාවකටම හැම පුරවැසියෙක්ටම සමාන සේවයක් කරන විශේෂම දිලිඳු ජනතාව වෙනුවෙන් සුවිසල් වූ සේවාවක් උන්වහන්සේ මේ ගෙවුණු ජීවිත කාලයේ පුරාවටම කරා සමාජ සේවාවන් වශයෙන් කොහොමද මේ සේවාවන් වලට තුමා උන්වහන්සේගේ දායකත්වය අපි මතක් කරන්නේ ඔව් මෙහෙමයි උන්වහන්සේ ඇත්ත වශයෙන්ම දැන් ඇත්ත වශයෙන්ම ඔය කාර්මික විද්‍යාලේ නිසා දහස් ගණනක් ශිෂ්‍යයෝ අද ජීවිකාව කරගන්නවානේ ඔව් ගිහිල්ලා නේද දුප්පත් අය එතකොට ඒක සුවිසාල සේවාවකේ පැත්තෙන් අනිත් එක තමයි මේ ඔය විශේෂයෙන් දැන් අපේ ඔය අපේ රටේ ඒ තියෙන ඔය දිලිඳු දුප්පත් පවුල් වලට නේද ඒවට අනුග්‍රහ දැක්වීම එතකොට මේ උන්වහන්සේ නිතරම ඔය මේ මිනිස්සුන්ට උපදෙස් දෙනවා ඒ කියන්නේ ආදර්ශයෙන් උපදෙස් දෙනවා මේ වගා කටයුතු කරන්න නේ ඒ වගේ අර සාමාන්‍ය ජනතාව ගැනත් විශාල උනන්දුවකින් උන්වහන්සේ කටයුතු කළා ඊළඟට අනිත් එක බලන්ද මේක අපි බොහෝ දෙනෙක් අනිත්‍යව නම් කවුරුත් දන්නේවා පොදු ඒවා. දැන් මේක බලන්නකො. ඔය පෙරහැර නිසා ඕකට කී දාහක් එනවද තමන්ගේ රැකියාව. දැන් අපේ රටේ තියෙන නර්තනය, කලාව, අරෝමේවා මේ කලා ටික සංරක්ෂණය වෙන. අනිත් එක ඒ මිනිස්සෙන්ට ඒකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ලබා දෙන්නනේ. ඒ ඒකෙන් ඇති කරපු උනන්දුව. මම හිතනවා දැන් ඒ පොඩිහාරුව තමයි ඒ කාලේ උනන්දු ඇති කළේ මේ පෙරහැර ඇති කරලා මේ පෙරහැරේ අංගවලට ඒ සියලුම කොටස් සම්බන්ධ කරලා අලියතුන් සම්බන්ධ කරලා එහෙම කරුවා එකක් ඒකෙනුත් අර දේශීය දියුණුවක් ඇති උනේ අපේ සමාජයටනේ එතකොට අනිත් එක මේ දැන් උන්වහන්සේ ළඟ මේ උන්වහන්සේ ඇති කරපු මේ සේවාවන් තුල කී දාහක් සේවය කරනවද නේද ඉතින් ඒ නිසා ඒ වගේම අධ්‍යාපනයේ පැත්තෙන් ඒ හැම එකකින්ම උන්වහන්සේ ලොකු සේවාවක් කරලා තියෙනවා මට අර ඉස්සෙල්ලා කියන්න අමතක වුණා අර මට එකපාරට මතකයට ආපු හින්දා මම කිව්වේ ආනන්ද හාමුදුරුවෝ ඒ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ කියලා අපේ රතනසාර හාමුදුරුවෝ ඒ අස්සජී හාමුදුරුවෝ ඒ රතනසාර හාමුදුරුවෝ ඒකටනේ හිටියේ ඒ වගේම ජිනරත්න හාමුදුරුවෝ තව සීවලී හාමුදුරුවෝ හිටියේ අන්න ඒ වගේ මේ කට්ටියක් එක්කලම තමයි මේක කරේ ඔව් දැන් මේ භික්ෂු ගෝල පරපුරත් එක්ක උන්වහන්සේගේ හිතේ තිබුණු මේ රට සංවර්ධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තීන් පවා තමන්ගේ විහාරස්ථානය තුලදී නිටු කර අපි දකින දැන් මේ කෘෂිකාර්මික දේශයක් මේ දේශයේ මේ වටපිටාවත් එක්ක උන්වහන්සේ කෘෂිකර්මාන්තයට හරි සමීපයි. අතට අපි හරිත ටීවී නාලිකාවක් විදිහට ගත්තොත් උන්වහන්සේගේ හිතේ තිබුණු අරමුණක් තමයි කිරින්දි අසදි ස්වාමීන් වහන්සේගේ මගපින්වීම යටතේ මේ විදිහට ආරම්භ වෙන්නේ. කොහොමද අපේ නායක හාමුදුරුවන්ගේ ගංගා
ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ මේ මැදිහත් වීම මීට ඉස්සරලා අපු වැඩසටහනකත් කිව්වා ඔව් පොඩි හාමුදුරුවන්ගේ තිබුණු ලොකු අදිෂ්ඨානයක් තමයි අස්සජි හාමුදුරුව මේ හරිත මේ ටීවී එක තුලින් මේ ඉදිරිපත් කළේ කියලා මොකද උන්වහන්සේ හරීම කැමති මේ ගස් කොළන් වලට ඔව් ඒ කියන්නේ ඔය ගස් කොළන් වවලා මේ එතකොට මේ මේ රට ඇත්ත වශයෙන්ම හොඳ පැත්තට දියුණු වෙනවට ඒ කියන්නේ මේ අපේ රට කාටවත් වහල් නොවි ස්වාධීනව නැගී හිටින්ද මේ මිනිස්සු ශක්තිමත් කිරීම ඒක උන්වහන්සේගේ හිතේ තිබුණු ලොකු අදිෂ්ඨානය මම හිතනවා ඒකට හොඳම මේ කරපු හොඳම උපකාරය තමයි මේ සජිහාරු මේක පටන් ගත්තේ ඒ නිසා මේ තුලින් මුළු රටට ලෝකයට මේ අදහස දුන්නනේ ඒ නිසා මම හිතනවා ඒක ඉතාම වැදගත්යක් ඇත්ත වශයෙන්ම අපිට හිතන්න පුළුවන් පොඩි හාමුදුරුවන්ගේ හිතේ තිබුණු ඒ අදිෂ්ඨානයන් ඒ කියන්නේ උන්වහන්සේට ඕනකම තිබුණේ මේ බුදුදහම රජ කරන බුදුදහම බබලන හරිත වර්ණයෙන් අලංකාර වුණු රටක් ඔව් කාටවත් ගැති නැති රටක් තමන්ට තමන්ගේ පයෙන් නැගී හිටලා ඉන්න පුළුවන් ජාතියක් බිහි කරන එක මම හිතනවා ඒ සම්බන්ධයෙන් උන්වහන්සේට කරන්න පුළුවන් හැම කාර්යයක්ම ඉටු කළා. ඒ ඒ කාර්යයන්ගේ මල්පල උදා වෙන සමයක් කියලා අපිට කියන්න පුළුවන් මේක. මේ කාලය. ඉතින් ඒ නිසා මම හිතනවා උන්වහන්සේ තවත් චිරාත් කාලයක් උන්වහන්සේ ජීවත් වෙන්න ඕනේ වගේම නිරෝගී වෙන්න ඕනේ. හරිද? එතකොට ඒ කියන්නේ උන්වහන්සේගේ ඒ ශක්තිය අපිට ආයේ කොහෙන්වත් ලබා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ ඌණ පූර්ණයක් කරන්න බෑ. ඉතින් ඒ නිසා මම හිතනවා උන්වහන්සේගේ ජීවිතෙන් උන්වහන්සේ මේ මේ හිටපු කාල සීමාව තුළ මෙහෙ වැඩ කරපු කාල සීමාව තුළ එක විනාඩි 5ක්වත් නිෂ්කාරණී ගත වුනේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒ නිසා හැම දෙයක් ඊට සත්ව කරුණාව පව. උන්වහන්සේගේ දැන් ඔය අලියතුන් සම්බන්ධයෙන් එතකොට මෙහෙ මෙහෙ හිටපු සත්ත්වයන් සම්බන්ධයෙන් ඉතින් ඒ නිසා උන්වහන්සේගේ පුදුම සැලකිල්ලක් තිබුණා මම හිතනවා ඒ ඒ මොකද කලමනාකාරීත්වය ඇත්ත වශයෙන්ම කියනවා. ඒ වගේම අර හොඳ අදිෂ්ඨානයක් තිබුණා ඒ අදිෂ්ඨානයේ කරා උන්වහන්සේ ගමන් කළා. එතනදී ආයේ මේ අනිත්‍යක උන්වහන්සේ මේ සැපවින්දේ නැහැ. ඒ කියන්නේ මේ වෙලාවට මේ නිදා ගන්නද එව්වම මොකුත් නැහැ. මේ සියලුම කරදර රාශියක් මැද්ද තමයි මේ මේ මෙතන හිටපු අයත් එහෙම. ඔය සිරිසේන මහත්තයලා එහෙම ගොඩාක් කට්ටිය මෙතන හිටියා. ඒ ඔක්කොම එක විදිහට තමයි වැඩ කළේ. ඉතින් මම හිතනවා ඒ ඒ පිරිස ඒක රාශී වීමත් උන්වහන්සේගේ වාසනාවක්. ඒ නිසා මේ සියලු දෙනාගේම මේ ඒකීය ඒකීය ධෛර්යය තුලින් මේ ගංගාරාමේ නැමැති ජාතික මධ්‍යස්ථානයේ ගොඩ නැගුණා කියලා. මේක ආගම විතරක් නෙමෙයි ආගම සමාජය සංස්කෘතිය එතකොට අපේ කාර්මික පැත්ත ආර්ථික පැත්ත මේ හැමතැනක්ම සංවර්ධනය කරන මධ්‍යස්ථානයක් බවට උත්තේජනය කරන මධ්‍යස්ථානයක් බවට පත් කරලා තියෙනවා. ඒක මම හිතනවා උන්වහන්සේගෙන් වෙච්ච උපරිම සේවය ඒකයි කියලා. මම හිතනවා ලංකාවේ ඊට සම කරන්න පුළුවන් යතිවරේ නැයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපි උන්වහන්සේට මේ අවස්ථාවේ අපි ආශිර්වාද කරනවා උන්වහන්සේට නිරෝගී සම්පත් දීර්ඝායුෂ ලැබෙන්න කියලා. ඒ වගේම උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයට සහ අනිත් අයට ඒ ශක්තිය රත්නත්‍රයේ ආශිර්වාදේ දෙවියන්ගේ පිළිතුර ඒකත් මට කියන්න ඕන ඒ පොඩි හාරුවන්ගේ තිබුණා මේ රත්නත්‍රයේ කෙරෙහි විශාල භක්තියක් තිබුණා ඒ වගේම අර දෙවි දේවතාවන් අපේ සම්ප්‍රදාය පිළිබඳ ලොකු ඇල්මක් තිබුණා ඉතින් මේ මෙතන තියෙන දේවල් වලින් මේක පේනවා ඉතින් හැමදාම මේ විසුණු වහන්සේලා මේ දෙවියන්ට පින් දෙන එක වත පිළිත කියන එක ඔය මේ බේරේ වැවේ හැමදාම පිළිත් කියනෝනේ ඉතින් බෝධි පූජා පැවැත්වීම මෙවයි තාම ඉහෙලින් කරා මම හිතනවා ඒවා ලොකු ආශිර්වාදයක් කියලා. ඉතින් ඒ නිසා අර ආගමික සමාජික හැම පැත්තකින්ම මේ වගේ චරිතයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. කොහොම අමාරු. ඒ නිසා මම හිතනවා මුළු රටේම මුළු ලෝකේම ජනතාව. මොකද ලෝකෙත් මේ සේවාව කළානේ අපි මේ ලංකාව ගැන කතා කරේ නේද? දැන් උන්වහන්සේගේ ගෝලපාලයෝ මේ රටේ ලෝකේ හැමතැනම කටයුතු කරනවා නේ. ඉතින් ඒ නිසා මම හිතනවා උන්වහන්සේ මුළු ලෝකයාගේම ආශිර්වාදයේ හිමි විය යුතුයි කියලා උන්වහන්සේගේ මේ ජම්ම දිනය සිහිපත් කරන අවස්ථාව. ඔව් ඒ වගේම තමයි දැන් ඔබ තුමන් සඳහන් කළා වගේ උන්වහන්සේ ඇත්තට මේ මත කියන්නේ එක මේ සේවාවන් එක්ක අපිටත් කියන්න පුළුවන් විශ්වකර්ම ස්වාමීන් වහන්සේ නමක් මේ රට වෙනුවෙන් අපිට පහළ වුණු ඒ නිසාම උන්වහන්සේගේ
චරිතය තුල අපි තව දැක්කා උන්වහන්සේගේ සේවාව තුල අපි දුටුවා මේ සම්ප්‍රදායකය. ඒ වගේම තමයි දේශීයත්වයේ ගැන බොහොම අභිමානනීය හැඟීමක් උන්වහන්සේ තුල තිබුණා. මේ ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේ තිබෙන විශේෂ දේවල් තුලින් අපිට ඒක ඉතාමත් හොඳින් පැහැදිලිව පේනවා. කොහොමද උන්වහන්සේ මේ දේශීයත්වෙට තිබුණු ඇලුම්කම? මේක හිතන්නකෝ. අද මේ 21 වෙනි සියවසේ අපි බලන්නේ මේ මේ එංගලන්තෙන් ඇමරිකාවෙන් ගෙනල්ලා මේ ගෙවල් හදන්න අපේ පොඩි හාරු බැලුවේ අර අර පැරණි ගෙවල් වල ගලෝල දාන ඒවා ගෙනල්ලා මේ හදලා. ඒතර බලන්න ඒතරම තියෙනවනේ අපේ සම්ප්‍රදායනේ. ඒකයි දැන් බලන්න ඔය ඔතන ඔය තියෙන ඔය පෙන්නන්න තියෙන ඔය භාණ්ඩ ටිකම බලන්න. ඔය ටික දැන් පුදු මේ මේ පොඩි හාරුන්ට තිබුණේ නෑනේ මේ වගේ මේ මේ යමක් හොයා ගැනීමේ චේතනාව නෙමෙයිනේ තිබුණේනේ. මේක ප්‍රදර්ශනය කරා. ඉතින් අපේ දරුවේ කුටාද මේ මේ ටික දකින්න පුළුවන්ද කොහෙවත්? නෑනේ. ඒ ටික දැක්කහම මේ දරුවා තුළ ඇති වෙන දේශීය හැඟීම නේ ඒක තමයි අපි කරන්න ඕනේ මොකද අර මේ මේ ඒක මේ අපි නිකන් කිව්වට වැඩක් නැහැ ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕනේ නේ එතකොට දැන් ඔය අර අර පැරණි ඒ දේවල් මුද්‍රණය කිරීම නේ දැන් බලන්න අර මෙහි දානය සීලය අරමුණ කියලා පොත් පේනවා ගැහුවා ඉතින් දැන් ඔය පුස්කොළ පොත් ටික එකතු කරලා නිකන් හිටියේ නැහනේ එතකොට ත්‍රිපිටක පොත් ටික ගෙනල්ලා නිකන් හිටියේ නැහැ මේ වික්ෂුන් වහන්සේලා යොදෝලා මේ එක එක මාත්‍රිකාව යටතේ මේ මුළු තුන් පිටකෙම තියෙන ඒවා එකතු කරලා නුව ගැහුවානේ. ඔව්. එතකොට පිරිවාන පොත් වහතේ මොකද හික්කඩුවේ සුමංගල නායකහරුව කියන්නේ මේ රටේ හිටපු ඉහළම විද්වත් ස්වාමීන් වහන්සේ. එතකොට විද්‍යෝදය පරපුර කියලා කියන්නේ අත්ත වශයෙන්ම මේ රටට ඉස්සර විශ්වවිද්‍යාලය. එතකොට ඒ පරපුරෙන් න්‍යාවේ. ඔව්. එතකොට ඒ පරපුරේ දෙවුන්දර වාචිස්සර නායකහරුව තමයි මේ පුරුක. එතනින් පස්සේ ආවේ අපේ හාමුදුරුවනේ. ඉතින් උන්වහන්සේ ඒක දැන් අත්ත වශයෙන්ම අර දෙවුන්දර නායක හාමුදුරුවන්ට මේව පෙවුනේ නෑනේ. නමුත් මේ මට දවසක් ඒ කියන්නේ මෙතන මොකක් හරි වැඩසටහනකදී දැන් නායක හාමුදුරුවෝ දන්නේ මේ මේ ගොඩනැගිලි හදලා රවගුවා තියෙනවා කියලා. ඉතින් කොහොම හරි මේ මේ රේඩියෝ එකේ වැඩසටහනකදී මම මේකේ තියෙන අලුත් බව කිව්වා. මං ගංගාරාමි දැන් මෙහෙම මට මේ කතා විවෘච්ච ගාම එන්න කියලා මගේ අතින් අල්ලගෙන යකෝ මන් දන්නේ නෑ මේ මෙච්චර දෙයක් මේකේ කොල්ල තියනවා නේ කියලා. ඉතින් එයාම පුදුම වෙනවා. මොකද ඒ කියන්නේ දැන් උන්වහන්සේගේ කාලේ තිබුණේ නෑනේ මේකේ මෙච්චර ලොකු දියුණුවක්. ඉතින් මම හිතනවා ඒ වගේ දහගුණයක දියුණුවක් උන්වහන්සේ ඇති කළා. ඉතින් ඒ නිසා මම හිතනවා උන්වහන්සේ අර සම්ප්‍රදාය ගැන මේ පොත්පත් මේවා මේ පුස්කොළ පොත් මේ පැරණි භාණ්ඩ මේ කෞතුක වස්තු මේවා මේ එකතු කරලා තියෙන උන්වහන්සේ තරයන්න නෙමෙයි. මේ රටේ මිනිස්සුන්ට තමන්ගේ සම්ප්‍රදාය ගැන හැඟීමක් ඇති කරවන්නනේ. ඉතින් මම හිතනවා ඒක හරිය වටිනවා කියලා. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ ඒ පැත්ත ගැනත් අපි ඒ විදිහේ ඒ කියන්නේ නැති හැම පැත්තක්ම මොකද ඔය දක්ෂතාවය කියන කෙනාට ඒ දක්ෂතාවය තියෙනවා හැම පැත්තක්මනේ. ඉතින් මම හිතනවා උන්වහන්සේගේ දක්ෂතාවයේ අපිට බැරි වුණා තව කාලයක් උන්වහන්සේගේ දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගන්න මේ උන්වහන්සේ හදිසි අසනීප වීමනේ. අත වශයෙන් මට හරි දුකයි මොකද මමත් හරියටම අසනීප වෙලා මේ නවලෝක රෝහලේ හිටියා. එතකොට උන්වහන්සේ එතකොට අසනීප වෙලා හිටියේ නැහැ. එතකොට කොහොමාරි ආරංචි වෙලා මේ මට එව්වා මේ බෙහෙත් හේත් මට දැන් කතා කරලා කිව්වා මෙන්න මෙහෙමයි මෙහෙමයි මේ මෙව්වා 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 බොණ්ඩ මේ මන් දැන් කොලේවනවා බෙලි කොලයි අරවන්වයි සේරම ඉතින් විස්කෝතුයි අරවන්වා සේරම එව්වහැට. එවලා කිව්වා මේකයි දැන් අපි දෙන්නම යා මටත් තියෙනවා මේ මේ ඇහි අමාරුවක් මේ අපි සිංගප්පූරුවට යන් ගිහිල්ලා ඉවරලා එහෙදි වෙදකම් කරගම් කියලා අනේ ඒ ඒ ඒ කිව්වා විතරයි එතනින් පස්සේ උන්වහන්සේ වුණා අසනීප වුණා. මට හරි ඒක හරි කනගාටුයි. මොකද අපි දෙන්නම යම් කියලා කතා කර කර හිටියේ. ඉතින් ඒ ඒ වගේ අර හරි සුහදකම. එතකොට ඒ වගේම අනිත්‍ය කෙරෙහි හරි ලෙන්ගතුකම. ඒක තිබුණා. නේ? එක දවසක් මට මතකයි මම මේ මේ දැන් මම ඒ දවසම මගේ වාහනේ විකුණලා තිබුණේ. ඉතින් මේවා කිව්වට කමක් නැහැ පෞද්ගලික ජීවිතේ. ඉතින් මම එක දවසක් උතන බස් එකෙන් බහලා ආවා මෙහාට විවරින් වර මං යනවා ඒක. එතකොට බොඩිහාරෝ ඉස්සරහා බලන් ඉඳලා මං පයින් ගිහින් මොකද ඔහේ අද පයින් ගිහින් මං කිව්වා පුණ්‍යන්නේ මම මේ වාහනේ විකුණලා මේ දවස්වල පස් එකක් ගන්න. මෙහෙන්න 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 කියලා මේ පිටිපස්සට එක්කන් ගියා. උතන පිටුනා වාහන 15ක්. මේ ඕන එකක් කරගියා. කැමති එකක් තෝරගන්න. අරන් ගිහිල්ලා ඕන කාලේ ඒ වාහන යොදාගෙන මොනවා හරි තමන්ට එපා කියලා හිතනකොට ගෙනල්ලා දාන්න. ආන් එහෙම. එන හැම වරකම කරඬුව ඔළුවේ තියලා
පිරිත් නූලක් ගැට ගහලා ආසින දැන් අපේ අසේ ජීහාරුත් ඒක පුරුදු වෙලා ඒ විදිහටම කරනවා මම හිතන ඒක හරි ලොකු දෙයක් මේ මේ පන්සලට කෙනෙක් එන්නේ ඒ ඒක තව සංවර්ධනය කරගෙන යන්න මේ අපසන්නානං වූ අපසාදායි පසන්නානං වූ අභීයෝ භාවයි ඒක හොඳටම මේ ගංගාරාමයෙන් කරනවා මම හිතනවා ඒක ලොකු වාසනාවක් ඒ සියල්ලේම ආශිර්වාදේ මොහොතක් පාසා පොඩිහාරුවන්ට ලැබෙන්න ඕන මේ උපන් දිනේ සිහිපත් කරන දවසේ ओ अभी बेहेवीन स्तुतिवंत नोबुतुमंड सम्मानित महाचार्य सुमनपाल गलमंगुड महता अभी तेक्का मे साकूतो ने उन्वांसे गौरवनीय मत के अभी तेक् सिपत्कट इतन आगमिक समाजीय बौद्धागमिक प्रबोधे विनुवेन मेरट विनुवेन पूज्य कलबुर जानिसर नायक स्वामी वहांसे कल सेवे अपीट मे किटिकाले कथाकर अवसान कल नोहकी तरा एनिसा गंगाराम विहाराधिपति पूज्य कलबुर जानिसर नायक माहिमपान वहांसे अपे गंगारामे पोडिहा मुद्रुवंट अपे मे अतिवर जीवित उद्वहांसे कल सेवावट ये गौरवनीय बवपुद करवीन अपे उद्वहांसेट निदुक निरोगी चिरजीवने प्रार्थना करनवा विद्योदय परपुरे पवत इन मे वर्तमान बौद्धागमिक पुनरुदे हिमिकरु उन्वहांसे उन्वहांसेट निदुक निरोगी चिरजीवर मेराटे सीलुम पूर्वसेन वेडुवेन अपि प्रार्थना करमिन अपि अदट अपि वेडसटहन अवसान करनवा रंदी सिटी ओब समट शुभ दवसा अपेन उरुमय सोया अपे कमट इडतिया रसत सिसारा सरन चारिता भई हरित रूप वाहिनी नारिता भई रसत सिसारा सरन चारिता भई हरित रूप वियलुनु दंडु उव दलुलन मिहि मत हे नट कुमुरट यमु कर गत सित बत बुलतिन मागे रत सारु करवन गुवि ते तट सवि शक्तिय आय दिन रसत सिसारा सरन चारिता भई हरित रूप वाहिनी नारिता भई सिसारा सरन चारिता भई हरित रूप वाहिनी नारिता भई गलना हेल दोल वेडेना गह कोल सत वग सुरा कीन पवट सपत कल दे कुल मले बीद इवत हल मिनी सब कम रेक सित सुव पत कल असत सिसारा सरन चारिता भई हरित रूप वाहिनी नारिता भई रसत सिसारा सरन चारिता भई हरित रूप वाहिनी नारिता भई चारिता भई रसत सिसारा सरन चारिता भई।